මම ආණ්ඩු පක්ෂේ වාඩි වුණත් විපක්ෂේ වාඩි වුණත් මම හරි දිවිරුවෙන් පෙනී ඉන්නේ රටම දන්නවා මම ආණ්ඩු පක්ෂේ ඉන්න කාලේ මම ආණ්ඩුව දැඩි විවේචනය කරපු කෙනෙක් මම ආණ්ඩු හිටියත් එකයි විපක්ෂේ හිටියත් එකයි කොතන හිටියත් රටට අවශ්‍ය දේ කරනවා විශේෂයෙන්ම දේශපාලන තීන්දුවක් ගැනීමට ඉතා වැදගත් කාරණා කීපයක් අපට ඉෂ්ට කරන්න තියෙනවා මේ මන්ත්‍රී ඉදිරියේ මම කොච්චර කල් ඉන්නවද වෙනත් කෙනෙක් පත් කරනවද මේ සියල්ල සම්බන්ධයෙන් අපට අවශ්‍යයි මධ්‍යම කාරක සභාවක් තීන්දුව තීරණ ගන්න සභාවක් මම තනියෙන් අත්නොමතිකව මට හිතන දේවල් කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ ඒ නිසා සාමූහික තීරණ ගන්න මණ්ඩලයක් අවශ්‍යයි ඒ මණ්ඩලයට අනුව මගේ මන්ත්‍රී ප්‍රතිපාදන මට ලැබෙන යම් වර ප්‍රසාර දින ඒ සියල්ලම අර පක්ෂයේ සම්මුතිය අනුව තමයි මම කටයුතු කරන්නේ ඒ අනුව ඉදිරියේදී මම විපක්ෂයේ වාඩි වෙනවද ආණ්ඩු පක්ෂයේ වාඩි වෙනවද යන්න මම තනියම තීරණය කරනවා වෙනුවට ඒ මණ්ඩලයක් පත් කළා ඒ මණ්ඩලයේ තීරණ අනුව මම කටයුතු කරන බව මේ අවස්ථාවේ දැනුම් දෙනවා. නිසා කාගේවත් අනටවත් මට හිතන දේවත් නෙවෙයි. කාගේවත් බලපෑමකට ආණ්ඩුවේ කවුරු ඉල්ලුවන් ඉල්ලන විදියටවත් නෙවෙයි. අපි ස්වාධීනව වැඩ කරන්න තමයි අපට මේ බලය දීලා තියෙන්නේ. මේක අපට අපි පොහොට්ටුවේ മന്ത്രിවරයෙක් නෙවෙයි. අපි වෙනම පක්ෂයක්. වෙනම බලවේගයක්. ඒ බලවේගයට පණපොවන්න මිසක් කාගේවත් කරුවක් වෙන්න නෙවෙයි මම පාර්ලිමේන්තුවට යන්නේ. ජනාධිපතිතුමාට නෙවෙයි මම උදව් කරන්නේ. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට එතුමා රටට ඉදිරිපත් කරපු දැක්මක් තියෙනවා. ඒ දැක්ම ඉස්සරහට තල්ලු කිරීම සඳහා අදිෂ්ඨානශීලීව මම කටයුතු කරනවා. එතුමා ගැන බලාපොරොත්තුවක් අපට තාම තියෙනවා. නමුත් අවාසනාවට මට පේන විදිහට නම් එතුමට ඒ ශක්තිය දෙන්න පිරිසක් නැති බව තමයි අපට පේන්නේ. එනිසා එතුමට ඒ අවශ්‍ය කරන ශක්තිය සම්පූර්ණයෙන් අපි ලබා දෙන්න සූදානම්. Breaking Dr. Okay.